අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ණයබර පිළිබඳව ස්ථාන දෙකකදී අදහස් පළ කළා. හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ කොළොන්නාවේ පැවති හරිමඟ සංවිධානයේ මංගල රැස්වීමට එක් වෙමින් මේ අදහස් පළ කළා. අද පෙන්වන්නට යනවා මේ වරාය උපක්‍රමශීලී ලෙස වැදගත් වුණත් ව්‍යාපාරයක් ලෙස වැදගත් වෙන්නේ නැtei කියලා. හම්බත්තේ වරාය අසලින් දිනපතාම ගෑනු 380 ගණන් උඩ පහළ යනවනම් වරාය උපායශීලී වැදගත්කමක් තියෙනවනම් ඒ ව්‍යාපාරයක් වශයෙන් දියුණු කරන්න බැරි මොකද කියන කාරණය අපි අහලා අහන්න ඕනේ අය. තමුන්නාන්සල දන්නවා එදා ඒ වායු සමීකරණය කරපු වෙහාවුසස් තුලට මේ රජය වීගෙනෙහි පැටෙවා. ඉදිරියේදී අපි එන ඕනෑම පාලනයක් ඕනෑම රජයක් අපි අති කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පවත්වන. අග්‍රාමාත්‍යවරයා ඊයේ බිබිල මැදගම පැවති ජනහම්වකට එක් වෙමින් පළ කළ අදහස් මේ. හම්බන්තොට වරාය නැව් තිබුණේ ණය ගෙවන්න සිදු වුණා. අපි දැන් මේ වරාය සංවර්ධනය කරන්නට පුළුවන්. වෙනත් නැව් ගේන්න ශක්තිය තියෙන ලෝකේ ප්‍රධාන නැව් සමාගම් වරාය ගෙනියන සමාගම චයින මර්චන් සමග අපේ අධිකාරියකට එකතු වෙලා තමයි ගෙනියන්නේ. ඒත් අපි කිව්වා මේ වරාය ගෙනියනවා නම් අපිට ඩොලර් මිලියන 1000ක් දෙන්න ඕන කියලා. මට පුළුවන් ණය ගෙවන්න අපි ණය ගෙව්වා. අඩුවන්නේ ඒක අඩු කරගන්න. ඒ වගේම අපි දැන් ඉන්දියාවක කතා කරගන්නවා ගුවන් තොටුපළ දියුණු කරන්න. දැන් ඊළඟට මෙහාට ඇවිල්ලා තියෙනවා චීන සමාගමක් ලංකාවේ LNG විදුලි බලාගාරයක් හම්බන්තොට ඇති කරන්න. කවුද අපෙන් ඇවිල්ලා තෙල් පිරිප හදවත් දාන්න කියලා පුළුවන් කියන නැව් වලට තෙල් විකුණන්න. ඉතින් මෙතන ඉඩම් අරගන්න තියෙනවා. මේ දියුණුව යනවා මොනරාකට. මම බලාපොරොත්තු වෙන්නේ වැල්ලවායේ ගුවන් තොටුපළ දාන්න. කොහමද වැල්ලවායට ඈත් වෙන වැල්ල දැන් කොහමද ඒකත් අරගෙන අපි දැන් අඩු ගානේ පාරක් අමුක වැල්ලවායට ගිය ආණ්ඩුව ගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව රටේ ජාතික සම්පත් විකුණනවා. මේ ආණ්ඩුව ගත්තු ණය ගෙවන්න ඊළඟට එන ආණ්ඩුවද කරනු ඇත්තේ රටේ සම්පත් විකිණීමයි. මෙහෙම ආර්ථිකයක් කළමනාකරණය කරන්න ආණ්ඩුවක් මොකටද? එහෙම කරන්න පුංචි ළමයින්ටත් පුළුවන්. රටේ ජනතාව මත ණයබර පටවනවා වෙනුවට කෝ කියූ ආයෝජන ව්‍යාප්ති. කෝ නව්‍ය නිෂ්පාදන හා නැවුම් සංකල්ප. රැකියා උත්පාදන කර්මාන්ත ශාලා කෝ. එක් එක් රටවල් හා ආයතන තම ඌමනාව මත ලබා දුන් ණය හැරුණුකොට මෙරටට ගලා ආ ඍජු ආයෝජනයක් දක්නට නැත්තේ ඇයි? වෙනත් රටවල් තාක්ෂණයෙන් ඉදිරියට යද්දී අප ඒ පිළිබඳව සිතන්නේවත් නැහැ. වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව චෝදනා කෙරුණද වරදකරුවන්ට දුන් දඬුවමක් නැහැ. ආණ්ඩු කරන අයත් කරපු අයත් දෙගොල්ලෝම එකයි යනුවෙන් ජනතාව දැන් කියන්නට පටන්ගෙන ඇත්තේ ඒ නිසයි. අවසානයේ රට මහා ණය උගුලක සිරවී අවසන්. ණය උගුලෙන් බේරීමට ජාතික සම්පත් විකිණීම හැර වෙනත් විකල්පයක් ඇත්තේම නැද්ද? එකිනෙකාට බොරුවට චෝදනා කරමින් ජනතාව මුලා කර ඔවුන් අතරේම බලය යලි තහවුරු කර ගැනීමට දරන වෑයම ජනතාව දැන් හොඳින් දනි. අසරණ දුගී දුප්පත් ජනතාව හා අපේ දරුවන්ගේ අනාගතය සමග දේශපාලන සෙල්ලම් කරන සැමට දිය යුතු දඬුවම දන්නේ උඩ සිටිනා දෙවියන් පමණි. රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂය බාරගත් දවස් ඉඳලා පක්ෂේ විනාශය කරා ඇදගෙන ගියා. ඒ ඇදගෙන ගිහිල්ලා බයිෆෝස් එකෙන් තමයි පක්ෂ දැන් ගෙනියන්නේ. එතුමට මේ රටේ අගමැතිකම හම්බුණා. අගමැතිකම හම්බ වෙලා අගමැතිකමත් අසාර්ථක වුණා. දැන් මොකද්ද කරන්නේ? දැන් රටක් ගෙනියන්න හදන්නේ එක්සත් ජාතික පක්ෂය වගේ බයිෆෝස් එකේ. මේ රටේ මිලියන 20ක ජනතාව අද දුක් විඳිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක තේරෙන්නේ නැහැ. එහෙමනම් අපි කියන්න කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක කරන්න බැරි නම් කරුණා කරලා මේක කරන්න පුළුවන් එකුණකට දීලා කරුණා කරලා දෙවියන්ගේ නාමෙන් යන්නයි කියන එක තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්නේ.